නාමල් රාජපක්ෂ මහතා ඊයේ අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් බැහැදුටුවා. ඒ ජනාධිපතිවරණය සඳහා ආශිර්වාද ලබා ගැනීමටයි. ඉන් අනතුරුව මයුරපති ශ්‍රී බද්ධකාලි කෝවිල වෙත පැමිණි නාමල් රාජපක්ෂ මහතා ආශිර්වාද ලබා ගත්තා. කාර්නල්තුමා මුණ ගැහෙන්න ගිය උතුමා උන්වහන්සේගේ ආශිර්වාදය ලබා ගන්න. ඒක මම විශ්වාස කරනවා 1983 88 89 ඒ වගේම එල්ටීටී ක්‍රස්තවාදය අනිත් පැත්තෙන් පාස්කුවිද ප්‍රහාර මේ හැම කාරණයකම කාරණයක් තුලම මේ රටේ සියලුම ජන කොට්ටාසයන් වල හිත් බිඳිලා තියෙනවා. මම විශ්වාස කරනවා මගේ වක්කීමේ බිඳුණු හිත් සංසිඳුවන එක. ඒ සිත් එකතු කරන එක. ඒ වගේම තමයි පාස්කුවිද ප්‍රහාරය සම්බන්ධයෙන් ගෝඩබේ රාජපක්ෂ මහත්මයාගේ ආණ්ඩුවෙන් විශාල පරීක්ෂණ කටයුතු සිද්ධ වුණා. හැබැයි සමහර කාරණා වලදී මම හිතනවා අපි ඊට වඩා පුළුල්ව අහුම්කම් දෙන්න තිබ්බ කියන කාරණේ මම විශ්වාස කරනවා. ඒ අනුව මේ පිළිබඳව දැන්ට කොමිෂන් වාර්තාවෙන් පළ වෙලා තියෙන කාරණා පිළිබඳව ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කමිටුවක් පත් කළ යුතුයි. ඒ වගේම තමයි අපට යම්කිසි තැනක මගහැරලා තියෙනවා යම්කිසි කාරණයක්. ඒ පිළිබඳව හොයා බලන්නත් ඉදිරියේදී මෙවැනි සිදුවීමක් සිදු නොවන්නත් ඒ වගේම යම්කිසි අන්තවාදී කඳවුරක නියෝජනය කරන පිරිසක් ඉන්නවා නම් ඔබ පුනරුත්ථාපනය කිරීමට අවශ්‍ය විශේෂ ඒකකයක් අපි බිහි කළ යුතුයි. නාමල් රාජපක්ෂ මහතා අද පෙරවරුවේ නාරාහම්පිට පිහිටි ශ්‍රී ලංකා රාමඤ්ඤණ නිකායේ මූලස්ථානයට පැමිණ මහානායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය මකුලෑවේ ශ්‍රී විමල හිමියන් බැහැදුටුවා. ලේකකාධිකාරී රාජකීය පණ්ඩිත පූජ්‍ය අත්තංගනේ සාසන රතන, නියුජ ලේකකාධිකාරී පූජ්‍ය වාද්දුවේ ධම්මාංශ යන හිමිවරුන් ඇතුළු මහා සංඝරත්නය මේ අවස්ථාවට වැඩම කර සිටියා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද මේ අවස්ථාවට සහභාගී වුණා. මැතිවරණයක් වුණාම බොහෝ වෙලාවට අපි දකිනවා මුදල් බොහෝ විතර සංසරණය වෙනවා කියලා ලොකු චෝදනා තියෙනවා. ඉතින් මේ චෝදනා හැම දේශපාලන පක්ෂයකටම එල්ල වෙනවා. එක පැත්තකින් දේශපාලන පක්ෂවලටත් හොඳයි මේ චෝදනාවලින් මිදෙන්න. මම දැක්ක පහුගිය කාලෙත් බාර් පර්මිට් ගැන කතා කරලා තියෙනවා, නොඑක් ෂෙඩ් පර්මිට් ගැන කතා කරලා තියෙනවා, නොඑක් වරප්‍රසාද ගැන කතා කරනවා. ඉතින් මේවා ඇත්තද බොරුද කියන කාරණේ අපි දන්නේ නැහැ. හැබැයි ඉතින් දේශපාලඥයන්ටත් හොඳයි යම් නියාමනයක් වෙන එක. ඉතින් ඒක මම හිතන්නේ මැතිවරණ කාලේ වගේ මැතිවරණේ පෙරත් නියාමනය කරොත් හොඳයි කියලා මම හිතන්නේ. මොකද අපි මුදල් එක්ක දේශපාලනය කරන්න නෑ නෙවෙයි, අපි ප්‍රතිපත්තික දේශපාලනය කරන්නේ. අපි මේ අභියෝගය මම බාරගත්තෙත් මට මේ රටේ ජනතාව කෙරෙහි තියෙන විශ්වාසය සහ පාක්ෂය කෙරෙහි තියෙන විශ්වාසය. එහෙම නැතුව අපි විශ්වාස කරන්නේ නැහැ මුදල් වලට මේ රටේ ඡන්ද විකිණනවා කියලා. ඒ හින්දා වැඩිමිලි වල හොඳයි. ජයග්‍රහණය කරනවා ඉතින් කිසි ගැටලුවක් නැහැ. මට හොඳට පුරුදු වෙයි පැත්ත. ළඟ ඉඳලා අනිත් පැත්ත අනේ ඉඳලා අඟ කරනවා කියන්නේ. ඒ වගේ කට්ටිය ගොඩක් ඉන්නවා.